මල්ද අපිටඋ පහසෙන් කතා කරන්න මේ අහිතනයකට උත්තර දෙන එකක් තේරුමක් නෑ හිවම නිමිනෝගලෝබිලින් ආශත්‍රිතෝ දැම් පැනකිලලා තිබෙන මේ අර්බුදය තමයි අද මාධ්‍යසාකච්චා ප්‍රස්තුත කරගන්නේ සාමාන්‍යෙන් අපේ රටේ කෙනෙකුට මාකට්ට කරහිලා පොල් ගඩියක් ගන්න නරුනු හමඒ පොල්ගෙඩිය හොළවල බලලා සයිස්සක අතපත ගාලා තමන්ට තමන් ගන්න පොල් ගෙඩිය ගැ තිීදුුව ගන්න පුළුවන්. මාළු මාකට්ට කරහිලා මාළු ගන්න කෙනෙකුට ඒ මාලු හොඳයිද අලුද්ධ ප්‍රශ්නයක් නැතිද වගේ දේවල් මතුපිටිම් බලලා ගඳ සුවඳ බල සමහර දෙවල් ීදු කරන්න පුළුව. ඇඳුමක් ගන්න ගියත් ඇඳුම ඇඳලා නැත්තං ඇදල බල හරි මොහරි ක්‍රමයකට ඇඳුම තමන්ට ගැලපෙනවාද පානියක් නැද්ද කියලා තීන්දු කිරීමේ හැකියයාව තියෙනවා නමුත් තමන් යම් කිසි අසනීපයකට රෝගයකට ගන්න බෙහෙත් පෙත්ත එහෙම නැත්තං තමන් භාවිතා කරන අෞශ්‍යධී ආලේපයක් එමනනම් තමන්ට රෝහලෙන් ලබා දෙන අයිවීහෝ අයියේ මින්ජෙක්ෂන් එකක් පිළිබඳව එහෙම හොබල බලල්ලලා මතුපිටිින් බලලා ඇදල බලලා තීන්දු කරන්න ජනතාවට බැහැ. ඒනිසා තමයි ඒ පුරවැසියාට ලබා දෙන්න අෞෂදය පිළිබඳව එහි ගුණාත්මකභාවය පිළිබඳව සම්පූර්ණ වගකීමක් රජය සතුවයුතු වන්නේ. ඒ සඳහා රාජ්‍යයතන ගණනාවක් තිබෙනවා. ඒකට රජයට ලබා දෙන බදුමුදල්ලුවින් විශාල ප්‍රමාණයක් අයවැවලින් වෙන්කරනවා ඒ අනුව, ලිේන්තුවේ නීති ප්‍රතිපාදන සකස් කරල දීලා බදුමුදල්වෙෙන්කරල යම්ගකිසි ආකාරයක නිශ්ෂිත යාම්ත්‍රැක් සකස් කරලා තිබෙනවා මේ ජනතාව ලබාදන අවෂද වල ගුණාත්මක භාවය සහති කිරීම සඳහා. සාමාන්‍යෙන් අපේ රටේ බහුතරයක් ජනතාව තවමත් ප්‍රතිකාර ලබාගන රජිය රෝහල් වලි ඒක බාහිර ප්‍රතිකාර අයිංශයත් එහෙමයි තවමත් නවාසික ප්‍රතිකාරංශයත් එයහෙමයි. තර මේ රෝගීන්ට රෝහල්වලදි ලබාදන අෞශෂද නිකුත් කරන්නේ. සෞඛ්‍ය අමාත්‍යංශයේ M හරහා එතකොට MSස්SD එකට අදාළ කරන අෞෂධ ලබා ගැනීම සිද්ධ වෙන්නේස්ීසිය එහෙමනත්ං රාජ්‍ය අුෂධ සස්ථා විසින් තමයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙනුවෙන් මේ මිලදී ගැනම් සිදු කරන්නේ. ඒ අෞෂසංස්ථා විසින් ලබාගන්නා මිලදී ගන්නාෂද අුෂධ සැපයි මංශය හරහා රජයේ රෝහල්ට සපයන එක තමයි සාන්‍යක ක්‍රමවේද. වෂ සංස්ථාවත් නිකම්ම නිකං අවුෂද මිලිදී ගන්නන්නේ නැහැ. ඒ අයත් ඒ අෞෂද සමාගම් සහ අවෂධය ජාති අවෂධ නයාමන අධිකාරයේ ලියාපංචිකට බලලයි ඒ ක්‍රියාවලි සිද්ධ කරන්න. එනිසා එක පැත්තකින් අව. එන්නෙන්ම්මාර කහෙමනත්තන් ජාතිකවක්ෂ යාාමන අධිකාරයේ සහතිකේ වැදගත්වෙනවා අනිපැත්තෙන් සෞඛ්‍යමාත්‍යංශය වෙනුවෙන් අෞෂද සංස්ථාව මිලදීගැනෙම් සිදු කරනවා. ඒ අවෂධ තොකය. වෛතපේ ංශේ හර රජ ෝහල් වෙත පෙ දා හරරි සිතු කරනවා. මේ ප්‍රශ්න ගත ඉමියනෝගලොපිලීින් ඉන්ජෙක්ෂන් විසිදහස් පන්සීය මිලදී ගත්තේ රාජ්‍ය අවෂ්‍ය සස්ථා විසින්. පහුගිය ජලි සැප්තම්බර් අතරතුර මේ අවෂදය රජය රහල් ඇතල බාධී තිබෙනවා මේ අවෂදය භාවිතා කරන්න ගත්තහම රෝහල් කීපයකින් සෞඛ්‍ය අමාත්‍යංශයට වාර්තා කරා අවෂදය වාවිතා කරපු රෝගීන්ගේ යම්ම් සංකුලතා වාර්තාාවනයි කියෙල විශේෂයෙන් කොළම ජාතික රෝහලේ නොුවර මහ රෝහලේ සහ මාතලය රෝහලේ මාතලේ මහරෝහලේ මේ වාසිදුවයි වාර්තාාවවෙල සෞඛ්‍යමත්තෙස් දැනෙන හිටිය. ඊට පස්සේ මේ අෞෂදය සම්බන්ධයෙන් පරීක්ෂණ කරනකොට තමයි මේක හොයා ගැන පුලංකම ලැබුණේ මේ අෞෂධය තත්ත්වෙන් බාලයි කියන එක. ඇතරටම ඩක් නිහල්ල බෙසින් කිව්වාගේ. ඔුගේ කාලයක් පුර අපේ රටේ තත්ත්වෙන් බාල අෞෂද ගෙන්වීම ජවාරම පොට පත්තර තික සුලබ තත්යක් ඩ පත්ල තිබුණ ති දැන් මේ ප්‍රශ්නාවට පස්සේ මේ හිම හිවම නිමන ගලබිලි නෞෂදය පරේක්ෂා කරනකොට එමරය ඇතුළු. මඩික රිෙස චින්ස්ටිට්්‍ර ඇතුළු පරේක්ෂනාගාර කීපයකම් පරීක්ෂා කරට පස්සේ කුණු කීපැක්ඇනෙදර වෙලා තින. එකක් තමයි මේ මිනු ගලොබිලි එකේ අඩු තරමේ ඩිටෙක් කරගන්න පුළුවන්. ඒ පරීක්ෂණ උපකරණවලට අහුවෙන ප්‍රමාණයේ ඉමිනෝ ගලොබිලින් නෑ කියනෙ එක. අපිට දී අවෂදය එන්න එහි හිවම නිමන ගොබිලින් හැියට රෝගින්ට ලබාද නිමනෝ ගලොබිලිින් විදිහට වයිද නිර්දේශ කර මන ගලොබිින් දිට හැබයි අවෂධ පරීක්ෂාකරට පස්සෙදී. අවම මට්ට මේත් ඉමන ගොබිලින් නෑ කියන එක ගොල වාර්තාරගෙන තින.ඒගේ මේක තියෙන් නොවන ස්ටරල් ස්ටෙරයිල් කන්ඩිෂන් එක නෑ කියන එක. වගේ මේක ඇතුළේ බැක්ටීරයා එඩඩක්සින් ැහැමනත්තන් යම්ගිසි ආකාරයක විශෂ ද්‍රව්ව්‍ය අහිතර ද්‍රව් මේ ඇතුළ තියෙනවා කියන එක ඒ වෛද්‍ය පර්යේේෂනව ආර්තාාව විසින් දැන් නිකුත් වෙලා තියෙනවා. එතරින් එහට කියලා දැ මේ අෞෂධය තත්ත්වයෙන් බාලවිතරක් නෙවෙයි අනිපත්තෙන් වෙලා තියෙන දේ තමයි මේ ක්‍රියාවල ඇතුළ සිද් වෙලා තියන බර පතල දූෂණය. දැන් හයාගෙන යනකොට පේනවා මේ අවෂධය නිෂ්පාදනය කලාය කියන ගුජරාටේ සමාගම. එහෙම සමාගමක් ඉන්දියාව නෑ එම ලිපිනයක් නෑ එහෙම ටෙලිෆෝර් නම්බරක් නෑ. එතකොට ඒ ගුජරාට්ටල සමාගමෙන් අවෂධ ගෙනවාය කියලා ලේබල් එක ගහල ලංකාවෙෙක්තරා සමාගමක් විසින් ලංකාවේ දේශය නියෝජිතයා විසින් මේක සෞ්‍යමත්‍ය ශාරහා රජරුහල් වෙත ලබාදනවා මේක තමයි මෙතැන වෙලා තියෙන. දැන් මේ ගුජරාටේ මේ සමාගම කියනවා මේ මින ගලොබිලින් කියෙන අවුෂදයේ ගොල්ලක නි්පාදනය කරන්න එත් හැ සප යන්නෙත් නැහැ අප අන කරන්නෙත්නෑ මොල ඉන්දියාාවටම මන ලොබිණ නිෂපානයකන සමාගම්තිබෙන්නේ තුනක්කෝ හතරක් පමණයි කියර. තවට හරයට නිෂ්පාධනය කරපු තැනක්වත් නැති අවෂධයක් තමයි මේ ජීවිතයත් මරණයත්ර අතර සටන් කරමින් ඉන්න රෝගින්ට ලබාදීලතියේ. න ොබල ෙ කියන්න සාමාන්‍යෙන් ගත්තුත් ප්‍රතිශක්ති කරණය හීන පිලිකා ඒස් කවසාකිරෝගය වැනි රෝගීන්ට ලබාදින අවක්ෂධයක් ඇතරම ප්‍රතිශක්ති කරණය හීනවීම විසින්ම විධ ලඩිරෝගෝලට ගොරුවමින් තමන්ගේ ජීවිතය අවසන් වෙමින් යන නත්තන් ජීතත් මණ අත සටනකින් ඉන්න රෝගීන්ට, තවත් ජීවත්වන කාලයක් ෙළලලා බද අවෂද ඇත්ම මකුගොබිල මික ගන් එහෙම සරලකාරණයක් නෙවයි. තොකොට මේ මිනොක් ලොබලන් භාවිතා කිරීම නිසා. මියගිය පිළිකා රෝගීන් මියගී ඇත්තටම අෞෂදය නිසාද. එහනැත්තන් වන පිකාරෝගගේ සාද කියන ම හරිට තවරත්න ොහෝට වවැ ර වාතාව වස කවන්ට න පිරග න ට ව න වාතාාව ත් නෑ. එහම තත්ව ඇත්ෙ තිබියදී මයි මෙන්න මේආර්තයි වචාව සිද්ධවෙලා ති කොට මේ සමස්ත ගනදන වටිනාකම ඩොර් මිලියන දෙකයසම නමයක් නැත්තම් ලංකායිමුදලින් ගත්තොතේම රුපියල් බිලියනයකට මිලියන දාහකටාසන ගන දුනක් මැතරුසි දලාතින දැන්. සෞඛ්‍යමාත්‍යංශය ජනතාවෙනුවෙන් ජනතාව ලබාදන අෞක්ෂද වෙනුවෙන් වගකියවුතු සෞඛ්‍ය මාත්‍යංශය. හරි හමං ලිපිනයක් නැති. බොරු ලිපිනයක නිෂ්පාදනය කලායයි කියන තත්වෙන් බාල අෞෂධයක් අපි රට ජනතාවත් ලබා දිලති නවා. දකට මේ සම්බන්ධෙන් සමස්ත වගකීම සෞඛ්‍යමාත්‍යංශයේ බාරගණ්ඩුවන.කට ඒ මොහොතේ සෞඛ්‍යමාත්‍යදූරයේ දරු කෙහිෙලි රමුක්වැල් ඇමතිවරයාගේ සිට. මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලු දෙනා මේ අපරාධේ මේ වංචාවේ මේ දූෂනය වගගේ යවුත්තන් බවට පත්වනවා එක මේ යට ගැලවීමක් නෑ දැන් මේකට සම්බන්ධයි කියන සමහන් ලධාරින් ප්‍රමාණයක් අත්තන ගුර ගෙන තියෙනවා. දැන්ටමත් කීපය ක්‍රිමාණ බන්ධනා ගර කත කලා තියෙනවා අප ොතුර ලැබෙන හැටියට ඉදිරියේද වත්ෞඛ්‍යමාත ශලධරී කීපනය කත්තනන්ග නීමතුතලා තියනවා හැබැයි. ඒක උඩින් තව කෙනෙක්න්නවා. මොකද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුමැතියකින් උපදෙසකින් තොරව මෙවැනි ආකාරය අවෂද මිලදී කැනීමක් සිදු කන්න බෑ. එකට හේතුව තමයි සා මේ මේ අවෂධ මිලදී අරගෙන තිනෙන සාමාන්‍ය ක්‍රමවේදෙන් නෙව. සාමාන්‍යය අපේ රට අවෂ්‍යයක් මලදී ගැනීමති ක්‍රමවේදයක්තියනවා. අනිත් රටවල වගේ අනෙක් මිදී ගැනීමලිතු වගේම. වැරදි වෙන්න පු අඩුවෙන් පුළුවන් කියලා කවරු හිතන ටැඩ ක්‍රමේද අනුව ප්‍රසම්පාදන ක්‍රියාවල නුව මලදගෙන සිදනානක්. එතකොට මේ ප්‍රසම්පාධන ක්‍රියාවලින් යාම අෞෂධයක් මිදීගන්නවා න ජාති අෞෂ්‍යයාමන අධිකාරයේ ලියාපජංචි ජාති අෞෂන්‍යයාමන අධිකාරයේ ලියාපංචි සමාගමක් එක ලෝකලේජෙන් කෙනෙක් නැතන් විදේශය සමාගමක් ඒට තමයි ටෙඩට ඉල්ුම් කර පුලන්කම ලැබෙන්නේ. ටෙන්ඩර එක හර සිද්ධ වෙනවනම් යම්ගෂයාාකාරයකට. දූෂණ යම් ප්‍රමාණය කඩවෙන සසිිය සියක් දූෂ තරවෙන්න ෑ මක ටන්ඩර ඇතුල වංචාකරාපි දන්නවා. පහගය කලික සිද්ද උනේ ටෙන්ඩ ක්‍රියාවලි පැත්ක දාලා රෙජිස්්‍රේෂණගත් පැත්තක දාලා හදිසි මිලදීගැනීම් කියන්න බෝඩ්ඩ එකට මවා වෙලා තමන්ට හිතු හිතු පරිදි අවෂ මිලදී ගැනීම යොමුණ ඇත්තටම ජාති අෞෂණයාමන අධිකාරි පනතේ හදිසිමිලදී ගනීම් සඳ අවස්ථාවක් ලබාදීලා තිබෙන්නේ වසංගත තත්ත්වයකදී. හමත් මරණ ප්‍රමාණය වැඩිපුර වාර්තා වෙනවනම් එවැනි තත්ත්වයක් යටතේ සාමාන්‍ය ටන්ඩ ක්‍රමේෙන් අවෂ්‍යත මිලදී ගැනීමේදී ෙන්ෙනවා ගැනීමේදී ගත වෙන කාලය අඩු කරලා ජනතාවගේ ජීවිතතාරක් ශක්‍රම දාාපු වගන්තියක් තමයි හදිසිමිලදී ගැනීම් කළ කියන්නේ. හදිසිමිලදී ගැනීීමම් කියලා කියන මේ ජනතාවෙනුවෙන් දපු වගන්තිය තමයි මේ අය අවභාවිතා කළ තිය. හැබැයි එවැනි හදිසිමිලදී ගැනීමම් සිදු කිරීමේ දිත් ඕන ඕන විදිහට කරන්න බැරිවෙන යම්යම් ප්‍රතිපාදන සෞඛ්‍ය මාත්‍යංශය විසින් යදාගෙන තිබුණා. එකක් තමයි ේව ෆ්‍රජිස්ට්‍රේෂ නැත්තන් ලියාපනචි නොව අවුෂධ හදිසය මිලදී ගැනීම සඳහා අවශ්‍ය වනොත්. ඒකට අනුමැතිය ගන්න සෞඛ්‍ය මාත්‍යංශය පත්කරපු කමිටුක් තිබුණා. ඒ කමිටුවේ නිර්දේ නැතුව හදිසිවුනත් ිලදී ගන්න බෑ හැ කෙහිල මුක් කල ඇතිවර න්න කාල මෙම ජක්සිත කලා ඔහු අරදැ අපිට කොවිඩ් වසංගතය ඇවිල්ලා ඒගේ. පහුගේ කාලේ අුගමය කරපු වැදි ආර්ථික ප්‍රතිපත්තිවිස රට බංකොලොත්තුු හම ඉන්දියානු රජය අපට ආහාර ස අවෂද මිලදී ගැනීම සඳහා යම් ණය පහසුකම ලබා දුන්නා. අන්නේ අෞෂ්‍ය සඳහා ලබාදුන් නය පහසුකමට මවා වෙලා ඉන්දයානු සමාගම් වලින් අවෂධ ලබා ගැනීමේදී අවෂද මිලදී ගැනීමේදී අර වේවා ෆ්‍රජිස්ත්‍රේෂන් ක්‍රියාවලියත් පැත්තක දාලා අවෂ්‍යධ මිලදී ගැනීමේ තැනකට සෞඛ්‍යමාත්්‍යශ්‍යයමුණ. ඒක මෑතකාලේ අපි මේ වගේ ප්‍රෝතිසාකච්ඡා ගණනාවකින් ඒවගේ මාධස්රාට ඇවිල්ල අවස්ථා ගණනාවක්කිව්වා මේ බාලාවෂ්‍යදෙන්නේ ඉන්දෙන් ක්‍රට් ලයි න්න්නක මවා වෙලා කියල. ඒක තනිකරම කෙර බක් ඇමතිකර ඉන්නකට ගත්ත තිීදුවක් ටෙඩ ක්‍රමත් පත්තක දැම හසමිලදී ගැනීම සඳහා තිබුණු සෞඛ්‍යමමාත්‍යශයේ කමිටු නිර් දේශත් පැත්ක දාලා තනිකරම, ජාතික අවෂ්‍යාමන අධිකාරියේ ප්‍රධාන විදායකගේ අත්සනින් පමණක් ඉන්දයන් ක්‍රඩෙට් ලයින් එකගේ නෑය පහසු කමින් අවෂද ඉන්දියානු මිලදී ගන්න අවස්ථාව කදල දුන්න. එහම අුෂදවල බරපතල ප්‍රශ් තියෙනවා ඒකෙන් තමයි පහගගේ කාලෙදී ය නිර්වින්දන ම ගෙනපපුය තමයි සහ රෝගින් මියගී. සමහ රෝගීන්ගේ නොර්රලි වගේ පැතිවල ඇස් අන්ද වෙන තත්වකට පත්තුනේ ඒ අවෂදවලින්. මේ මනිු ලොබින් කියනෙත් අරාකාරයටටම ඉන්දියන් ක ්‍රට්ලයිඉ් එක පවිච්චි කරලා ේවා ෆ්‍රජිස්ට්‍රේෂන් කමටිකක් පැත්තක දාලා ගෙනාපු අෞෂධ ප්‍රමාණයක් තමයි අද මේ ජනතතාමීරණට ගොදුරු කලා තියෙන්. තකොට මේ ක්‍රියාවලිය සිද්ධ කරන්න බැහැ ඇමතිවරයාගේ උපදෙසින් තොරව. අනිවාරය වශයෙන්ම මෙවැනි ඩොර් මිලියන තුනකටාසන් නැත්ත ලංකායි මුදලින් රුපියාල් මිලියන දාහක ගනදෙනනුවක් සිද්ධ වෙන්නේ නෑ. අදාල ඇමතිවරයා ඒ අදාල් නදහරීන්ට කිව්වේ නැත් නම් මේක මිලදී ගැනම් සිදු කරන්න කියලා.සාපිට ආරංචි හැටියට අත්තරංගුවටට ගත්ත සමහර නිලධහරීන් තමන් කටොත්තුො ලබාදීලා තියෙනවාක ඇමතිවරයාගේ උපදෙස්මත කර ක්‍රියාවක් කියලා. හැබැයි දැන් අවෂධ සැපයිමංශයේ ඉන්න සමහරල දහරී අතරගර ගෙන තිෙනවා සෞඛ්‍යමත ේක අතරගරගෙන ය හිිපුකිෙන. එහෙම තිබියදී ඒ කාලේ විෂේභාර හිට පැමතිවරයා කෙහෙලි රබක් වැල්ල. ඔහුට චෝදනා ගණාවක්ති නොමේ රට ෘතිකයන් වෛදවර විෘර්තිකයන් තරක්නේ විධ ශේෂ්‍ර ෘතිකයන් හු සම්බධය චෝදන ඇලකර. එහෙම චෝදනා තිබියදී සහ අද වෙනකොට මේ අත්තරං ගොට ගත්තා අය කියා තිබියදීම මේ ඇමතිවරයාගේ උපදෙස් මත තමයි මේ ගණනෝ සිද්ධ වඋනේ කියලා අපට පේන්නේ නැහැ කෙලි නබක්ක ලැමතිවරයාගින් අඩුගානය ප්‍රශ්න කරන්න ක්ෂ ර් ම ට තුරනවා ඕොට ැඳවීමක් කරලා තියන හට හල් දවස එන්න කටඋත්තර ගන්න කියල කියලා තිෙනවා තම අපිට පේන්නේනෑ කේන නබක් කල ඇමතින විරුද්ධව පාර්ලිමේන්ට විශ්වාස බංගයක්ගෙනාව. කොහමත් ලයිට්කානගේ අතෝසන පොජන පරම මන්තීරුන්ගේ පේටෙන් කේ න බක් කරල ගොඩගිය බැයි එහුගේ චෝදනා අහෝසි වෙන්නේ නෑ. ඒ විශ්වාස බගේෙන් අනතුරුව සෞඛ්‍ය මති දූරය අහිම කරලා ඔහට පරිසර ඇමතික ලබාදුන්න. ද්‍යා පතර් කැනීම කාරංශෂ ඇතුළු රට කන සම්පත්වල ලපත් ලබාදන යතනය ඔට ලබාදීල තියෙනවා. තර මේ දූෂිත ගනුදනු වලට ඇගිල්ලදිගු වෙලා තියෙන ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව නැත්තම් මේ පරීක්ෂණ කරණා ඇතන ගන්න ක්‍රියාමාර්ගයක් අපට තවම පේන්නේ නෑ. එක කියන්නේ ජනාධිපතිවරයා කැබිනැට්ට එක කැබිනැට්ට එකේ තමන්ගඉන්න සගයා ආරක්ෂා කරගැනීම සඳහා කටයුතු කරන බව පේනවා. මේ ජනාධිපතිවරයා ප්‍රමුග මුළු කැවිිනේ ම්ඩලේම නිරුවතින් ඉඳගෙන තමන්ගේ සග ආරක්‍ෂා කරගන්න කටයුතු කරමින් ඉන්න බව අපි බැලූ ැල්ට පේනවා ොකද අඩු තරමින්. අඩු තරමේ මේෙක් අත්තරංගුවට ගත් සෞඛ්‍යමාතශ ලදහරයෙන්ගේ කටවුත්රන්නවා සඳහන්න වෙච්ච ඇමතිවරයා හෝොපදෙස් දුන්න නැද්දගේ ලොත් පරික්ෂා කල බලන්න ඕුන් කියප පහට එහෙමත් කැඳවීමක් කරලා නෑඉති. මේ මෙවැනි ආකාරය මොකද මේ මෙවැනි බරපතල දූෂණයක් කරන්න බෑ ඇමතිවරයා නොදැන හෝ ඇමතිවරයාගේ ආශිරාධයෙන් තොරව අනිත්්‍යක තමයි. මේක මේ ඉමියුණු ගලොබියුලීන් වලින් එල්ලියට අපපු ප්‍රශ්නයක් වනාාට අපේ රටේ සෞඛ්‍ය මාත්‍යංශය සෞඛ්‍ය විශයභාර අමාත්‍යවරු ගණනාවක් යටතේ මෙවැනි ආකාරයේ දූෂණ ංචා සිද්ධවෙලා තියෙනවා. ඔන්නන් ජාති ෂණයයාම අධිකාරය විසින්. දෙදස් දාහට දස් විශයක පෙවරය අතර කාලය සඳහා කරපු ෆොරෙන්න්සි කොඩට්ගේ වාර්ථත වගෙන බලන්න පුළුවන්. අවෂණයාම අධිකාරය විසින් රටේ ජතාවගේ බදදු මුදල් වේදන්කල ඉටියක් කර. එවඩට් එක ඇතුලේ එලිද රවුණ අපේ රට එක් කාලවැඩ ගෙන පේ කාල සීම ඇතුරට ගෙනපු සමහ රෞෂද ගෙනහල්ල තියෙනමයා කාරට කියලා ඒගන්නේ. ඉන්දියලු සමාගම කියන ේබල් එකේ තියෙන නිෂ්පාතින සමාගම කියවා අපිේ අවෂය කවදවත් නිෂ්පාදන කර නෑ. හමනත්තන් අපි වෂධය මේ කාලතු ලංකාවේ කිසු සමාගම කරහා ලංකාවට එහවුවි නෑ කියලා. එනිසා මේක අදයියේ පටන්ගත් එකක් නෙවෙයි ක්‍රමාණුකූලෝ වර්ධනය විච්ච දූෂණයක් ඉමන ගලබිරය කර එලියට පැන්න හැබැයි ඉමිනෝග ලොබිරෙන් වංචාව හොයාගෙන යනකොට මේකත්ෙක් ගටගහැලා තින තවත් වචා ගනාව කෝන්න හොයන්න පුුව. අව අවරුදු ගනාවක මේ අමතිවු රාජ්‍යනලධාරින් සම්බන්ධ දූෂණ ගණනාව හොයන්න අවස්ථාවක් කැවලති න ඔන්නන් මේ ගත් එක් සපි මේ මාජසාකච්චාව තියලා ජේෂයෙන්ම බල කරන්නේ මේ චෝදනාවට ලක්වෙච්ච. නැත්තන් අධිකරණයේදී අපරාජ සහායකයන් හැටියට හඳුන්වොමින් දැන් යම්ක සිල්ලධහරීින් ප්‍රණයක් අතන ගොඩගැ තින ප්‍රශ් කරමින් අතරග නියමතලා තිෙනවා ඒ වගේ. මේක දේශපාල හස්තය මේ සම්බන්ධෙන් උපදෙස් තුන්නාය කියන, කෙහෙලි රබුක්කැල් ඇමැතිවරයා අඩුගානේ ප්‍රශ්න කරන්නවත් ගේෙන් කටුත්තරැ ලබාගන්නවත් තාම කටයුතු නොකරීම ඇැතුල අපට පේනවා. තමන්ගේ දේශපාලන සගේ ආරක්ෂා කරන්න ආණ්ඩෝ කටුතු කරමින් ඉන්නවා කියනක අපේ බලපැෑමතියෙන්නේ. මේකට සම්බන්ධ සියලු දෙනා නීති හම්බෝට ගේන්්ඩෝන ඒ සම්බන්ධයෙන්. ඒේ ජනාවක් හන් විශෂෙන් මන්ගේ ජීවිතේයට අදාළ අෞෂද සම්බන්ධය මෙහෙම දේවල් කරද්දි. කොමිස්සකට මවා වෙලා ඉතාම බාලගනය වෂ්‍යධ නිෂ්පාදනය කරපු තැනක්වත් ම දන්නා දේවල් තමන්ගේ ඇඟට එන්නත් කරන්න මේ ආණ්ඩු දේශපාලක්නෝ කටුතු කරමින් ඉන්දෙද්දී. ඒට එරෙහිව තමන්ගේ ස්ථාවර මතයක් දැවන්ත මතයක් සමාජ හමුවේ තියාගෙන ඉන්න කියනෙකත් අපි ජතාවට කියන ල ප න වාර කර. ත ඉ්වෙර කතාව කහන පුළොන් නෑ නැමකද මේ ඔබතුමල් ලගේ පක්ෂයටමමේෂන්ල්ලාහ ප්‍රශ් නැකද අද මේ ජස් වල ඉවන්ටේකදී විමල් වීරවන්ස මහත්මය ය ඔව්ගේ කාල තුළ බතුමල්ලගේ අරග සන් යම ප්‍රශක් කල යන බතු ල්ල හ දර කියයවන ද කාලේ ශිෂ සංගම්මල කටය තමයි අරගලය හ ේ කිය තු ම ්‍ර ල ප්‍රශාන ඒ ප්‍රශය එක ස සගම්මල කටටය තමයි හ කිය බතු මල් කියල න. ඉට පස්සේ ප්‍රති අරගල ද බතු මල්ල ක හ න්න කිය කතාවක් කියල න බතු ප්‍රශ කල න කත. ඊට පස්ේ . <methodology> කිය තියනවා වෙනකට්්‍ය මේ අරගලයේ ක්‍රෙඩි් ගත කිය එහම කතාවක් කිය හොට එතුමා උපහසෙන් ඔබතුමල්ට කියලා තියනවා එහෙමඒගොල්ලු හරි උපහසම ඔබුතුමල්ලර කතා කල් න ද විමල්ද අප දු පහසෙන් කතා කරන්න මේ අහිතනකට උත්තර දෙන එකක් තේරුමක් නෑ නමුත් විමල්ටන මං ඔබට උත්රයක් දෙන්නම් මේ අරගලය පවතින කාලෙදිත් අරගලින් පසුවත් අපි කිව්වා මේ පොදු ජනාරගලයක් ජනතාවගේ අරගලයක් මේ විවිධ කණ්ඩායම් හිටියක්. අපේ පක්ෂයට සම්බන්ධ ශිෂ්‍ය තරුණ කලා සංගම්මල නියෝජනය කරන අය විවිධයමක ඇතුළ හිටියා. හැබැයි මේ අරගලය අපි නාකතිව පකත්න අපි කොහෙවත්වෙම කියල න අප ෙට්ේ ගන්න උත්සාස කරන්න ෙත්නෑ. ඇතනම ඒ අරගලේ සාධනීය ලක්ෂණ වගේ ම නි ශැදනී ලක්ෂණ තිබුණා අපි හිතනවා. නිවැරදදිී පරිනත දේශපාල නාකත්වයක් තිබුණ න ඒ අරගලය තුළින්ම අපි රටේ මීට වඩා ජන අරගල ඉදිරිපින්මකට යන්න පුලන්කම තිබ්ප කියලා. ජනතාවගේ ඉල් ජනතාවගේ ඒ වෙලා ඇතුලලා තිබුණ උද්යෝගය අනුව. ආණ්ඩු වෙනසක් සඳහා යාමේ ඉඩහඩක් නිර්මාණලා තිබුණ ඇ ඒක යම්ය කිසි ආකාරයකට කඩාකපල්ලුනාා න මේ කොතනකවත් අපි මේ අරගලයේ සම්පූර්ණ. ්‍රරිට් එක හරයේ මක්හර එකක් අපි ගන්න උස්සා කල ැති විමල්ලොයි ැන් තැන්වල කිය හිතන හිතන විදිර කියනව තියනවා මන් හිතන ගොලන් දේශපාල හෝසමින් යන්නේ යිට වඩා දෙයක් කියන්න බෑ මයිත නැමරිකාවගේ කියලා නෙවයෝක කියන්න නැත්ත කිය නැම දන්න හැටට